බන් අපි අද බලමු චාලකරසායනේ දී වැදගත් කොටස්කීපයක් මේ වාදේ කොහොමද අප අවබෝධ කරගන්න කියලා මෙහිදී චාලකරසාන කියල කියන්නේ කොච්චර සීග්‍රතාවයකින් ප්‍රතික්‍රියාවක් වෙනද රැන්ද කියනෙක හද තුොර මේකද අපි බලන් ඕන ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය ඊළඟට ප්‍රස්ථාර් ගත්ත කිරීමට හැකියාවක් තිබී යුතුයි විබව ශක්තින් ශක්ති විද්‍යාවන් ව ඒවගේම සක්්‍රීන ශක්තිය කොද හැසිරෙන්නේ ඒවගේ ප්‍රති්‍රියක් පෙල් කහොමද අපි හදාාරන්න කියනක ොට ඒවගේ වැදගත්න ස්පොන්ට නියස් වර් නන් පොන්ට නස් කෙ එකඒ කියැනේ ඒක ඒක කියන්න කොච්චර හයිෙන් ප්‍රතික්‍රියාවක් සිද්ධ ව ද කියෙක මකද ස්පොන්ටනස් කෙල කියන්නේස්වං සිද්ව සිද්ධ වන ප්‍රතික්‍රියාවක් නොන් ස්පොන්ටේනිස් කලකන්නේ ස්වයං සිද්ධව නොවනඒවා. තුොර මෙහිදී සීග්‍රතාව ගැන ප්‍රශ්නයක් නැහැ මේක ශක්තිය විද්‍යාව අනුව ප්‍රතික්‍රියාවක් සිදවෙයි ද පහසුවෙන්ම හෙම නොවයි ද කියන එක. තුර මේ හරිරජන් සහ ක්සිජන් ගත්තහම ජලය හැදෙන එක ඉතාම පහසුවෙන් සිද්ධෙනවා ඒක ස්වවැංක් සිද්ධව සිදුවෙනවා. මෙහිදී එන්තැල්පි පර්යාසි රිනවෙනවා එක්සතර්මි තාපදායකයි ඒවගේම එන්ට්‍රොපිය අහම්බුතාවේ ඉහලෑනො එකයි අපි අවබෝධි කරගන්නට ඕන ඊළඟට මේ අනි පැත්තේදී ස්වන් සිද නෝන ඒවාකාබන් සසාක්ෂසි නතරම සවං සිද්ධ වන්නේයඒක අනි පැතට න්න ඕන එකක රීවස් ආපසපති ක්‍රියාව ගනිමු කාබන් ඩාක්ෂයි බෙදනක චේ දැනවෙන කකාබනවට සෞක්සිජනොට ඇත්තරම ශක්තිය ලබාදී ඉතවර මේ එකක මේ ස්ව සිද්ධව සිද්ධ වන්නේ නැ එම නිසා එහමනන් මේ පසු ප්‍රතික්‍රියාව ඇත්තරම කේ අනි පැත්ත එකන එන්තැල්පියර් දනවෙන්ටෝනේ ඒවගේම එන්ිය අහබුතාවය රිනවිය යුතුයි. හොඳද එකයි අපි අබුධ කරගාන්න ො සිීග්‍රතාවය සහ ස්වවැං සිද් සිදුවීමේ හැකියාව කියන්නේ කාරණ දෙකක් කියන එක. ඊළඟට අපි බලමු අපි ප්‍රතික්‍රියකයක්තින අපිට N2 niජන් යෝක්යි් ත් අපි ප්‍රස්ථාර ගත කළ යුතුයි අවබෝධ කරගන්න මොකද වෙන්නේ ප්‍රතික්‍රියෝක්ක ප්‍රමාණයට. තට අපි සාන්ද්‍රන ගත්තුොත් N2ල සාද්‍රනයේ ටිකටික ික ි ටිටි මේක වියදන්වා. ක්ෂ ීග න එක මේ විදිහට ප්‍රස්ථාර ගත කරන්නට පුළුවක්. ත මේ බාඩ් පැබොලික් විදිහට එමනත්තන් මේයා කරට ගනිතමයෝ විදිහට පෙන්න්න පුළුව. ඊළඟට දැන්2 කෙඩි ෙඩ ගිහ ො හැදෙන්නේ විච්චේදනව හැදෙන්නේ ක්සිෙන් හ NO. එත්තකොට මේ පලයන් කො බාටිං ලිේ පලයන් ඔක්සිජන්හෝ මේවා ටිකටික බින්දවේ ඉන්දල හෙලට යනවා ඒකතකට ඒකත් වෙන්නේ විදිහට චක්‍රිය ආකාරයකට එහමනැත්තං එක්ස්පොනෙන්ශල් විදිට මේ ටිකටික වැඩිුවෙන පලයන් ලැබෙන එක හඳ මේකයි ඔබත කරගන්න පලයන් ලැබෙන එක ටි ඉහෙලයනවා දනතාාවකින් ලැබෙනෝ ඒවගේ ප්‍රතික්‍රීකක්ෂය වීම ටිකටිටි ටි ිටික. විය දං වෙලා නවා සාදරනයේ දිහ බැලුහම තකට මේ ලියන්න පුුවන් මංලියන් ංග්‍රසිය මේ එක සිංහල එකක් ලියනවා එකත් ලඟද දාන්නම්ඉළඟට එකන ප්‍රතිප්‍රීක කැනෙ රියක්ටන් රිීන වෙනවා කාලයක්ත් සමක තීැන කාලයටට හොඳ එතකොටල්ට කියලැ වෙනස චන්් කන එක මේ කැපිටල් ල්ට තට කපටල් ල්ට කන වෙනස රිනැ N2ෂවීමේ වෙනස කාලයයක්ත් එක්කම මේ විදිරි ලියතැකි එතකට මේ බලන්න මෙතන තුලිත සමිකරන්නයදී අපි ලියන මේ කෝෆිෂන්් එක එ අංකය මේ අංකේ බෙදීමක් හැටියට යන්නේ මේ විදිහට අපි සම්බන්තාවේ ලිවහම. ඒ ප්‍රතික්‍රියයක ටිකටික ෂයවෙනවා තොට බැලන්ස් සමුතුට ප්‍රතිික්‍රාද දෙක් තිීනවන දෙකයානවා හෙමනැතන්තුන එක තියනන අට තිීනොනට යාකාරයට එකම් බෙදන්න ඕන. ඒ දිහටම පලවටත් ලියන්න පුළන් ඒවගේ ප්‍රතික්‍රියක ෂයවීම සමානයෙන පල ලැබීමේ සීග්‍රතාවට. තුො මේ විදිහට අපිට මේ ටේබල් එකක ලියන්නක් පුුව ද තුොට අපි ප්‍රස්සාර ගතල යුතුයි ඒවගේ මහ වග ගතල යතුයි ොඩු වගුවක සාමන් ලැබෙනවා කාලේ්‍ර විරුද්ධව අපිට ලැබෙන සාද්‍ර යන තොට අප ඒ අනුවතම අපි ප්‍රස්ථාර්ගත කරගන්න ඒකයි බලන්න ඕන්න අපි ොකද මේ ප්‍රස්ථර්ගත කර ගන්න මේ කේදී අපිට ඇත්තටම ප්‍රතික්‍රියා සීග්‍රතාවයන් හදාරන්නට පුළුවන් ඒකයි අදහස. තොට මුලින්ම අපිට මේකට ලිවත්ත එහෙම අප භෞතික විද අධ බදන්න ටෑන්තේට හෙමනත එම කියලා කියැන ඕක ඉංග්‍රීසිනන් කියන රයිස් ෝරන් කියලා එතවට එකන්නේ මෙහිදී කරන්නේ අපි ටෑන්තීටගැනෙ බද්ධ පාද බෙදීම කරන්නේඒ එකයි පි ගන්න ක ඉන්ග්‍රසින් හරි ලේ මේක බැලුවම් බලන රයිස් ෝරන් එකන්නේ ්‍රයිස් කෙල් කැන උඩට තියෙන පාදේ රන් කෙලෙන තිරස්වට තියෙන පාදේ තොට ඒදක ඒ දෙකේ බෙදීමෙන් තම අපි මේ ස්ලෝප් එක ටෑන්තීට ගන්න නත් තොට මේක මුලින්ම තියන එක වේග ඉතා ඉහලායි ඒක තමක් ක්ෂනිකර ආරම්භ ප්‍රතික්‍රියාව නද ඊළඟට ටි 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 ටික වෙලාව යනකොට ප්‍රතික්‍රයක ටිකු වේදන් වෙලා එම නිසා මේක ටිකටික හිමීටයි ප්‍රතික්‍රා සිීග්‍රතාවේ බවට පත් වෙන්නේ ඊළඟට ඒ ආරම්භක ප්‍රතික්‍රියාව නද ඊළඟට මේ වගේ අවස්ථාවක් ගත්ත හම මේ ඕන ඇමතැනක අපේ ප්‍රස්ථාය ඕන ඇම තැක අපි ගත්හම අපිට ගන්න පුළුවන් මේ ක්ෂණක ප්‍රතික්‍රියා සිීග්‍රතාවේ අපිට ඒ වගේ අපි ගණඩපුලොන් සම්පූර්ණ කාලයම සලකළ යාකාරයට එතවට ඇවජ් රේ එහමනැත්ත දලාගේ ලැබෙනෝ එයාකාරයට නේද තට සංගටන සංගටන ප්‍රතික්‍රාව ලැබෙනවා ඒයාකාරයට හොඳයි ඊළඟට අපි බලමු මොනවද සාධක ප්‍රථෙක්‍රියා සීග්‍රතාවට බලපාන්න පලවන එක තමා ෂ්නත්වේ තුෘෂ්ණත්වය කියලකැන එක පැත්තකින් චාලක ශක්තිය කෙනටි කනදදි චාලක ශක්තිය බිදුවේ දි ගත්තහම ඉතාම් හිමීට අනු චාලනය වෙන්නේ විස්්ට ගත්ත චානු ාලයන ඉතාම සසිග්‍රයෙ එකයි ම පෙන්න්න හදනන්න බිදුවේ සහ විස්සේදීමකද වෙන්න කියලා. ඊ ඟට ඒ ශක්තිය ඊළඟට දෙෙවන එක තමා සාන්ද්‍රණය සාාද්‍රනය ගත්තාම් බලන්න දැන් අපි සාන්ද්‍රය වැඩිනම් හුඟා අනුගණනක් තියනකට ඒවා වැදගත්ව වෙනවා ප්‍රතික්‍රියාවක් සිදුවීමට මේක අපි කතා කරන සංගට්ටන වාදය අනුව හොඳද ඉග්‍රීසින් නකට කොලිෂන් තර කියලා එකකට සංගටනවාදයන හුගක් අන ර හුඟක් ගටන වෙනවා හංගක් නැත්තන් ග ගටන වන්නේ ැ ත ්‍ර න ඊඟට ැටල ැ උත්ප්‍රේරක උත්ප්‍රේක යකට පේයක මගින් විශේෂක්ති මගින් වෙනත් මගක තම ප්‍රතික්‍රාව සිද්ධවෙන එම නිසා අවශ්‍ය කරන ශක්තිය අඩුයි. ඊළඟට කොච්චරක්ද අපි දැන්ගත් හම කැල්සිම් කාමන ලොකු කැබැල්ලක් එහෙමන් කුඩු ගත්තහම ඒ දේදක වෙනස කුඩු ඉතාම් සීග්‍රම් ප්‍රතික්‍රිය කරන. කැබැල්ක් ගත්හම කැබැල්ලක ප්‍රතික්‍රියාව කිරීමේ මතුපිට ප්‍රමාණය අඩුයි නේද එකත් බලපාන ගන ප්‍රතික්‍රයක සොඳහා. හොඳ ඊළඟට අපි බලමු මේ මෙහිදී බලන්නේ විභව ශක්තිය ම ක්ති වගේ ඇතටම තල් පි පරයා ගත්ත්. එහමත විෝෂක්ති වි පර්යාශයහෝ න්තල්පි පර්රශෂය එක මාර ආකාරයටයි ප්‍රස්ථාරයකති පේයින්නේ. පලන්න මේ පලවනි එකේදී ප්‍රතික්‍රියක තියෙන්නේ පහල මට්ටමක ශක්තියෙන් ප්‍රතිපලතියන්නේ පලතියෙ උඩ මට්ටමින්. මේක වෙනසමන් දලවශය දම දහයි තියි පනහය කියල බලන්න දහයිසියට තිහට නැගලතියන ශක්තිය ප්‍රතික්‍රියක සිට පලදක්වා. ඇතකට මෙහෙයි. එතැල්ි වි පර්යාශයේ Delta එ් වෙන්නේ දන විස්සක් වෙන බලන්න ගන්නන්නේ කරන්න හැටි ඒආකාකරයට ඔබ මතකතිය ගන්න බලන්නට ඕන දොට තාප අවශෝෂකයි ඊළඟට සක්‍රීන ශක්තිය Eඒවේහම ඇනැත්තන් ofවශන් කියන එක ඒක යන්නේ ප්‍රතික්‍රීක සිට උඩට තොට ඒකත් අපිට ගණන්නේ කරන්න පුළුවන් ප දහයි සිට පනහදක්ව එකැන හතලිහක් වෙනවා නේද ඊළඟට අනිත් ප්‍රතික්‍රියා ාන්ක ඊඟ අනිත් වගේ තියන්නේ ප්‍රතික්‍රියක උඩ පල යටතයන්නේ එතකොට එහි එන්තැල්විිපරයාශවෙන්නේ රීන විස්සක්ක වනයි තොට එක තාාපදායකයි ඊළඟට සක්‍රියන ශක්තිය කුඩයි. ඒයි වෙනස තොට තාාපදායකන සක්‍රියය ක්තිය හොගක් කෙලාවට අඩුවයි එතව තාපා අවශෝෂක නං ක්ක්‍රීයන ශක්තියහුන්ගක් කලාට වැඩි එක තමා ප්‍රධාන වෙනස්කමක් අපිට මේ ප්‍රස්්චාර ගත කළ හම දකින්නට පුළුවන් හොඳද මේවා ඇත්තරම මේ විදිීට ඇඳලා ප්‍රස්ථාර ගත්ත කරලා ඒ වගේ ක්ෂ අක්ෂයන් ලකුණු කරන්න හ එන තදයක් පිගන ගන්නුන් අපි බලන්නන මේ බෝස් මාන් ක එක කියලා කියනවා මෙනතම් බෝස්මාන් ව්‍යාපතියක තිය බලන්නට ඕන හොද ඒකද අපි අආදශකාාන බලන්න මෙම බීකයෙක දම්ම වතුර ටික් දාලා පේතම බීකරයක වතුරටිකක්දාලා වතුර ජල අනු දක්විත තියනෝකම සීයක්ක් තියනොකෙකු එතකොට අපි මෙ උෂිනතුමානයක් දාලා මනින්නේ අපි මේකේ මධ්‍යම ශක්තිය ඒක තම අපි අපි මනින්නේ හොඳ තොර ඒක මැන්නහම අපි කියනෝ කට ෘෂ්ණත්වේගේලා හ එතට අපි දන්නවා සහර ජලාා අනුවලට ඉතාමිහිල ශක්ති්‍යයක්ති න සමහර අනුවලට මේ වගේවට ඉතාමිහල ශක්තියක්තින මුලම තියනවට ඉතාම පහල ශක්තියක්තියනවා තොර මදධීමමාගේ තම අපි මනින්නේ. තට හිතන් රත් පාටිං ඇඳදිමම අපි හිතුවත් ජල බීකරය අපි ති ක්ක රත්කලත් ොකද වෙන්නේ. ගක් ජලාානුවලට ශක්තිය වැඩි වෙන එක තමා ඔ පථ පාටිම් පෙන් ඉළඟට රෝස පාටිම් පෙන්නන්නේ තවත් රත්කලුත් හත හිටරත්කලොත් මොකදන්නේ වත් ජලානුවලට තවත් ශක්තිය ලබෙනවා. ත මේක අදහස තමා විස්සේ සිට තිහට යනකොට තිහය සිට හත හිට යනකොට උෂ්නත්ව සෙන්ටිගේටන්සක දහයකින් විතර වැඩුවෙනකොට ප්‍රතික්‍රියාවක් දෙගුණ වෙන සාමාන්‍ය තර ඒකවදධ කරගන්න පුලන් පහසුවෙන් මෙතනද මකද වෙන්නේ අපි කරන්න ඇත්තට මෙන්න මෙතන පෙන්න පුමේ සක්‍රියන ශක්තිය කියල කියන්නේ මෙ හරිට මේ කන්දකටම ෝලයක් අල්ු කරනොහමත යි කලයක් පදිනව කන්දකුට වගේ හරිට කන්ද උඩ ගියොත් අනි පැත්තට වැටෙනවා. තොට ඒ තමා Eඒ සක්‍රීන ශක්තිය කලා කියන්න එතවොට ශක්ක්‍රියන ශක්තිය ලකුණෙන් එම ත සක්‍රීන ශක්තිය තිය නොනං ඒක පල පැත්තට වැටෙන. ඒ නැත්තංඒ ප්‍රතික්‍රයක පැත්තම තියෙන ඒ එකයි වෙනස්කරම නද එතකොට ඒක තම අපි තාපශක්තිය වැඩිරපුහම වැඩිරපු හම වැඩි පුරම අනුසංක්‍යාවක් මේ සක්‍රීන ශක්තිය ලබාගන්න ඇතකට එක නිකම්ම රෝල්ලවා පල පැත්තට එතො ශක්ති අඩුනං මේ මං ඇදල්තයෙන මේ මනුසෙක්ම කකරි රෝධයක් බෝලයක් තල්ක නොකිම නතැම් බයිස් කලයක් පැති න කදකුඩින් ඒ එක හොඳ හොඳ ක්‍රමයක් විදිරි බලන්නට ඟට බලන්න අපිට අපිට උත්ප්‍රේරකයක් තිබුණනොත් මෙන්න මේ ලාකොල් පාටිං දින්නේ උත්ප්‍රේරකය අරගන යනවා මේ ශක්්තිආවශ්‍යකම ඉතා අඩු මට්ටමකට ඒකයි ප්‍රතික්‍රිය සේග්‍රතාව ඉහළදානට පුළුවන් උත්ප්‍රේරක මගේ හොඳයි ඉනකට මං පොඩ්ඩක් මෙතන අවබෝධ කළ දෙන්නම් මේ සංගටනවාදේ මනත කොලිෂන් තීර කියයනක මේ කොලිෂන් තීරරිකයනේ ඉගී ඉංග්‍රීසිං ඕක කියන්නේ එක හරින ගම් දෙක් හැපෙන වාහනදයක්ැ. ඒ තමයි තවුණු මේ සංගටනවාදේ දී නුක ගට්ටනේ වෙනවා. ඒව කෝලිෂන් වෙන හැ්පේ න එකයි අදහස්ස නද ත අපි අපි උදහරනයක් ගත්හම මේක ඇදල තිීනෝබිම්වායු අනු ගැටන බනුතු වාශ්ප කර න හිතතු ර කාබ ගට බ ක් න නද. මේහිකෙදී අපට වැඩිපුර වැඩිපුර තිබුණනොත් කාබන් සෞක්සිජන එකක ඉක්මනින්ංක්‍රෘතික්‍රියයක්කන්නනවා. ඒවගේම හරියට සම්බන්ධ වනොත් එතොටට දිශානතිය වැදගත්ත වෙන්නට ඕන. ඊඟ හ හුගක් අංශු තියෙන ඕන එකනක් සාද්‍රණී හලවෙන්නට ඕන. ඊළඟට හරියට තියෙන්න්නට ඕන ඒ උචිත්ත දිශානී තිබියයුතුවයි ඉළඟට සක්‍රීන ශක්තිය, ලබාදිය ුතු හෙම ැත්තන් ඔ ප්‍රතික්‍රියාව වෙන්න මෙතන කොලපාටි අපි ඇද මේ බෝටස්මාන් ව්‍යාප ව්‍යාප්තියදී ඒක තමා පෙන්වයි හද ඊළඟට සීග්‍රතාවය කෙලිම්ම බලපානවා අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රීක සාන්ද්‍රණය අනුව එත කොට අපිට ලියන්න පුුවන් මේ මේ සම්බන්ධය රේ එන සිීග්‍රතාවේ සමානයිේ සීග්‍රතා නියතය සහ ප්‍රතික්‍රයකවුල සාන්ද්‍රනය කියලා. එතව එක කියැන ප්‍රතිග්‍රයක න පල R ය එමනතා ආන ප එක ආදකයන පී දෙගර අනාදීවශන් ප්‍රතික්‍රයතුන ගන්න පුළුවන් ද ඒවට අපට එක කෙන එකට ියන්නට පුුවන් සිීග්‍රතාවය සමානයි කේ ආ වල බිින්දුවවෙනි බලට වෙන්න පුුවන්ගේ රෝල් පලවෙනි බලට වෙන්න පුළුවන්ගේ ආරෝල දෙෝුණනි බලයිට වෙන්න පුළුවන් තර මේ වට තම අපි කියන්නේ ප්‍රතික්‍රියයා ඔල පෙළ ඉත ප්‍රතික්‍රියාව ල පෙළ කියලක කියන්නේ බිදුව එහෙමනැතං පලවෙනි පෙළ හෙමනං දෙවනි පෙළ වශයෙන් අපිට ලකුණු කරන්න පුළුවන් මේක වෙනමම අපිඉගෙන ගන්නන එකටිකක් වෙනත් වීඩියෝකින් බලමු. මේක තියෙන සිංහලෙන්ග ලියල පරිවත්තන කරලා දාන්නම් වෙන විීඩියෝහකට ඔබේ තියෙන ප්‍රශ්ණ යොමු කරන්න මෙතුර මගේ අනිත් සිසුන් මටනේවා ලබාදේ මං උත්තර දෙන්න බලන්න. බොමස්තුූතියි